සිංහල TVකැප් චැනල්ල එකත් එක්ක එකතු වෙලායින්න ඔයාව ඔන්න අදත් සාදරයෙන් පිළිගන්නවා. මෙහෙම හිතන්න. වාඩ තත්පරයක් අනාගතයේ දකින්න පුළුවන් විදිහේ සුපිරි හැකියාවක් හම්බ වෙනවා. වා මේකෙන් මොනව කරයිද? අපේ කතාවේ වීරයාටත් මෙන්න මේ විදිහේ හැකියාවක් හම්බ වෙනවා. මෙයා මේ හැකියාව පාවිච්චි කරලා මෙයාගේ ජීවිතේම වෙනස් කරගන්නවා. ඉතින් මේ හැකියාවෙන් මෙයා මෙයාගේ ජීවිතය වෙනස් කරගත්තේ කොහොමද? මෙයාට මේ හැකියාව හින්දා මුහුණ පාන්න සිද්ධ වෙච්ච අභියෝග මොනවද? One Second Champion කියලා කියන්නේ 2020 දී රිලීස් වෙච්ච ඔන්න ඔය විදිහේ සුපිරිම මූවි එකක්. ඉතින් හැමදාම වාට මේ විදිහේ මූවි රිවියුස් අරන් TV Caps channel එක තාම subscribe කරලා නැත්තම් channel එක subscribe කරගෙනම video එකටත් like එකක් දාගෙන අපි යමු අද movie එකේ කතාව පැත්තට. ඔගේ චෞතින්යන්. ဆေးဆံ.總之我大爺都發言了沒有。真正的軍曹會玩那個美國戰咩超能力。 චාව් ටින්යන් තමයි අපේ කතාවේ ප්‍රධාන චරිතය. මම මෙතනින් එහාට මෙයාට ටින්යන් කියලා කතා කරන්න. ටින්යන් මේ ලෝකෙට බිහි වෙද්දී මෙයාගේ අම්මා මීයා යනවා. අතරම ටින්යනුත් මෙන්න මේ වෙලාවේදී මීයා ගිහිල්ලා තියෙනවා. හැබැයි මේ වෙලාවේදී වෛද්‍යවරු ගොඩක් මහන්සි වෙලා හරියටම මෙයා මීයා ගිහිල්ලා තත්පරයකට පස්සේ ඔන්න ටින්යන්ගේ ජීවිතය බේරගන්න මේ වෛද්‍යවරුන්ට පුළුවන් වෙලා තියෙනවා. එක පැත්තකින් ජීවිතය හම්බ වෙච්ච වාසනාවන්තයෙක් විදිහටත් අනිත් පැත්තෙන් අම්මා නැති වෙච්ච අවාසනාවන්තයෙක් විදිහටත් ඔන්න ටින්යන් ජීවත් වෙන්න පටන් ගන්නවා. හැබැයි මෙයා මේ ඉපදෙන දවසේ වෙච්ච මේ විශේෂ සිදුවීමෙන් හින්දා ටින්යන්ට හැකියාවකුත් හම්බ වෙනවා. ඒක තමයි මෙයාට තත්පරයක් අනාගතයේ වෙන සාපේක්ෂව නිර්වද්‍යතාව වැඩි සිදුවීම් දැකීමේ හැකියාවක් තියෙනවා. ටින්යන්ට අවුරුදු 10ක් විතර වෙනකන් මෙයාගේ තාත්තවත් මේ හැකියාව ගැන දැනගෙන හිටියේ නැහැ. ටින්යන්ට හරියටම අවුරුදු 10ක් වෙද්දී ඔන්න එක දවසක් මෙයා රූපවාහිනිය නරඹන ගමන් ඉන්නවා. මේ වෙලාවේදී රූපවාහිනියේ ලොතරැයි දිනුම් මැදීමේ වැඩසටහනක් තමයි විකාශය වෙන ගමන් තියෙන්නේ. මේ ලොතරැයියේ මේ වෙලාවේදී ජයග්‍රහණය කරන අංක ටික මේ නිවේදකය කියන්න තත්පරයකට කලින් ඔන්න ටින්යන් හරියටම කියන්න පටන් ගන්නවා. මේ වෙලාවේදී මෙයාගේ තාත්තා මේක දකිනවා. මේක දැකලා මෙයාගේ තාත්තා ගොඩක් පුදුම වෙනවා. මෙයාගේ තාත්තා ඊට පස්සේ ටින්යන්ට තියෙන මේ හැකියාව පාවිච්චි කරලා සල්ලි ටිකක් හොයාගන්න උත්සාහ කරනවා. ටින්යන්ගේ තාත්තා ටින්යන්ව සූදු පොළවල් වලට අරගෙන ගිහිල්ලා ටින්යන්ගේ මේ හැකියාව පාවිච්චි කරලා සල්ලි හොයාගන්න උත්සාහ කරනවා. හැබැයි තින් ටින්යන් හැම වෙලේම කියන හැම දෙයක්ම 100%ක්ම හරියන්නේ නැහැ. මේ විදිහට එහෙම් මෙහෙම් පරදිද්දි මෙයාගේ තාත්තට හොඳටම තරහ යනවා. කොහමද ටික දවසක් යද්දි ටින්යන්ට තියෙන මේ විශේෂ හැකියාව මේ කාල වකවානුවේදී මේ රට පුරා ගොඩක් ප්‍රසිද්ධ වෙනවා. කොච්චරක්ද කියනවනම් මෙයා මේ කාලයේදී TV වැඩසටහන් වලටත් අරගෙන යනවා. ටින්යන් සහභාගී වෙන වැඩසටහන් වලින් මෙයාට ලබා දෙන අභියෝගත් මෙයා සාර්ථකව ජයග්‍රහණය කරනවා. මේ කාලේ මිනිස්සු අතරත් ටින්යන් ගැන ලොකු රාවයක් පැතිරෙනවා. සමහරු කියනවා මේ ළමයා භූත බලවේග වලින් මේ වැඩේ කරනවා කියලා. තවත් සමහරු කියනවා මෙතන කරන්නේ වංචාවක් කියලා. මේ කාලේ ඉන්න දක්ෂ වෛද්‍යවරුනුත් ටින්යන්ගේ මොළයේ ස්කෑන් පරීක්ෂණ වලට යොදාගෙන ටින්යන්ට මොකක් හරි විශේෂ රෝගාබාධයක්වත් තියෙනවද කියලා හොයලා බලනවා. ඒ ටින්යන්ගේ මොළයේ සාමාන්‍ය මොළයකට වඩා තියෙන විශේෂත්වයක් මේ කට්ටියට හොයාගන්න පුළුවන් වෙන්නේ නැහැ. කොහොමෙන් කොහොම හරි ටින්යන් නම් මේ කාලේ ගොඩක් ප්‍රසිද්ධ චරිතයක් බවට පත් වෙනවා. ටින්යන් කියන්නේ හරියට සුපිරි වීරයෙක් වගේ. මොකක් හරි වස්තුවක් දිහා සිත එකඟ කරගෙන බලාගෙන හිටියාම මේ වස්තුවේ සාපේක්ෂ අනාගතය මෙයාට දකින්න පුළුවන් කියලා ටින්යන් මිනිස්සුන්ටත් කියනවා. ඒ වගේම ටින්යන් අනාගතයේදී මෙයාට තියෙන මේ විශේෂ හැකියාව පාවිච්චි කරලා මේ රටට ලොකු සේවයක් කරනවා කියලත් එයා සහභාගී වෙන මේ වැඩසටහන් වලදී මෙයා කියනවා. මූවි එකේ කතාව ඔන්න ඔතනින් අවුරුදු 30ක් අපහු අනාගතයට shift වෙනවා. මේ ඉන්නේ දැන් ඉන්න අපේ ටින්යන්. මෙයා සාමාන්‍ය තැබෑරුමක සේවකයෙක් විදිහට තමයි මෙයාගේ රස්සාව කරගෙන ජීවත් වෙන්නේ. ටින්යන් පුංචි කාලේ කියපු එක දෙයක්වත් මෙයාට කරගන්න නම් පුළුවන් වෙලා නැහැ වගේ තමයි අපිට පේන්නේ. ඇත්තටම ටින්යන් පුංචි කාලයේදී ඉතා කෙටි කාලයකින් අතිසාර්ථකත්වයක් ලබා ගත්තා. කෙටි කාලයකින් ලබා ගන්න සාර්ථකත්වයේ වැඩි කාලයක් පවතින්නේ නැහැ කියන එක අපි හැමෝම දන්නවා. ඉතින් ඒකම තමයි ටින්යන්ට සිද්ධ වුනේ. හැබැයි ඉතින් ටින්යන් මේ වෙද්දිත් මෙයාගේ පව එක පුංචි පුංචි දේවල් වලට පාවිච්චි කරලා පුංචි ඔට්ටු එහෙම ජයග්‍රහණය කරනවා. ඒ හැරුණාම ටින්යන් කියන්නේ කවුද? ටින්යන්ට තියෙන හැකියාවල් මොනවද කියලා මේ වෙද්දි කවුරුත්ම දන්නේ නැහැ. මේ වෙද්දි ටින්යන්ගේ බිරිඳත් මෙයාව දාලා ගිහිල්ලා. ටින්යන්ට පුංචි පුතෙකුත් ඉන්නවා. මෙයාගේ නම තමයි චීලං කියලා කියන්නේ. චීලං කියලා කියන්නේ ශ්‍රවණාබාධයක් තියෙන පුංචි පිරිමි ළමයෙක්. හැබැයි ඉතින් චීලං ඉගෙන ගන්න ගොඩක් දක්ෂයි වගේම ගොඩක් උනන්දුයි. චීලන්ට තියෙන මේ ලෙඩේට බෙහෙත් කරන්න කියලා ටින්යන් සල්ලි ඉල්ලගත්ත මැර කණ්ඩායමකින්. එයාගේ සල්ලි ටික ඉල්ලගන්න ඔන්න මේ වෙලාවේදී ටින්යන් වැඩ කරන ස්ථානයට ඇවිල්ලා ටින්යන්ව හොයන්න පටන් ගන්නවා. මේ කට්ටිය ටින්යන්ව අල්ලගෙන ටින්යන් ඉල්ලගත්ත සල්ලි ටික ආපහු දැන්ම ගෙවන්න කියලා ටින්යන්ට තර්ජනය කරන්න පටන් ගන්නවා. මේ මැරයන් මෙයාට පහර දෙන්න පටන් ගද්දි එක බෝතලයක් කුඩු කරද්දි මේකෙන් මෙයාගේ පුතාට හානි වෙනවා කියලා ටින්යන් මෙයාට
තියෙන විශේෂ හැකියාව පාවිච්චි කරලා මේ වෙලාවදී දකිනවා. ඉතින් ඒක හන්දා මේ මැරයින් ටින්යන්ට පහර දෙන්න කලින් ටින්යන් මේ මැරයින්ට පහර දෙන්න පටන් ගන්නවා. මේ වෙලාවදී මේ කලබලය මේ බාර් එකේ ඉන්න චීෂුන් කියලා හඳුන්වන බොක්සින් ක්‍රීඩකයා දකිනවා. ටින්යන් මේ මැරයින් ගහන ප්‍රහාරයන් වළක්වන විදිහ දැකලා චීෂුන් මේ වෙලාවදී ගොඩක් පුදුම වෙනවා. කොහොම හරි ඉතින් අන්තිමට පොලිසිය මෙතෙන්ට එන හින්දා මෙතන හිටපු සාක්ෂිකාරයෝත් මේ මැරයින්ට විරුද්ධව පොලිසියට සාක්ෂි ලබා දෙන හින්දා ටින්යන්ට මේ ප්‍රශ්නෙන් මේ වෙලාවේදී ගැලවෙන්න පුළුවන් වෙනවා. ටින්යන් එළියට වෙලා සිගරට් එකක් බිබෙයිද්දි චීෂුන් මෙතෙන්ට ඇවිල්ලා ඔයා මාෂල් ආර්ට්ස් හරි මොකක් හරි සටන් ක්‍රමයක් හරි මීට කලින් හදාරලා තියෙනවද කියලා ටින්යන්ගෙන් අහන්න පටන් ගන්නවා. ඉතින් ඊට පස්සේ ටින්යන් එහෙම කිසිම දෙයක් කවදාවත් ඉගෙනගෙන නැහැ කියලා මේ මිනිහයාට උත්තර දෙනවා. ටින්යන් නම් මේ මිනිහයාත් එක්කලා වැඩි කතා කරන්න කැමති නැති වුණත් චීෂුන් මේ වෙලාවේදී ඉස්සරහට එන්න තියෙන බොක්සින් තරගයකට මහන්සි වෙලා පුහුණු වීම කරලා ඉස්සරහට එන තරගයක් සඳහා අපේ බොක්සින් ක්ලබ් එක නියෝජනය කරන්න කියලා. ඔන්න ටින්යන්ට කරදර කරන්න පටන් ගන්නවා. ටින්යන් ඉතින් මේ මිනිහයාගෙන් ගැලවෙන්න බැරිම තැන මෙයාගේ ළමයාවත් අඬ ගහගෙන ඔන්න ගෙදර යන්න පටන් ගන්නවා. ඒ චීෂුන් කොහොමරි ටින්යන් ගාවට ඇවිල්ලා මෙයාගේ බිස්නස් කාඩ් එක ටින්යන් අතර ලබා දෙනවා. ටින්යන් පහුවදාම බාරකේ වැඩ කරන් ආපහු මෙයාගේ රස්සාවට ගියාම මේ කඩේ අයිතිකාරයා ටින්යන්ව බැනලා එලෝ ගන්නවා. කලින් දවසේ පොලිසිය රස්තියාදු කරෙව් එකට මේ මිනිහයා ගොඩක් තරහෙන් තමයි ඉන්නේ. ඉතින් ටින්යන්ටත් දැන් කර කියා ගන්න දෙයක් නැහැ. ඔන්න ඔය වෙලාවේදී ටින්යන්ට අර කිව්ව බිස්නස් කාඩ් එක මතක් වෙනවා. ඊගාව දවසේ උදේ මෙයා බොක්සින් පුහුණු වීම පටන් ගන්න ජිම් එකට ගිහින් ඉන්නවා. ඊගාවට අපිට පෙන්නනවා. චීෂුන්වන් මේ වෙලාවේදී මෙයා ගාවට ඇවිල්ලා මෙයාව ගොඩක් ආදරයෙන් මේ ස්ථානයට පිළිගන්නවා. හොංකොං බොක්සින් චැම්පියන් ජෝට විරුද්ධව තමයි මේ කට්ටිය සටන් කරන්න ලෑස්ති වෙන්නේ කියලා චීෂුන් මේ වෙලාවේදී ටින්යන්ට කියනවා. ඇත්තම ජෝ කියලා කියන්නේ සෑහෙන ලොකු වැඩක්. ඉතින් ජෝව පරද්දනවයි කියන එක ටින්යන්ට නම් මේ ආත්මෙදි කවදාවත් කරගන්න පුළුවන් දෙයක් නෙමෙයි කියන එක ටින්යන් හොඳටම දන්නවා. ඒත් ඉතින් සල්ලි හම්බ වෙන හින්දා ටින්යන් සල්ලි වෙනුවෙන් ඕනම දෙයක් කරන්න ලෑස්ති. ඔන්න ඊගාව සීන් එකේදී අපිට සුපිරි බොක්සින් ක්‍රීඩක ජෝව පෙන්නනවා. ජෝ මේ වෙලාවේදී සුසාන භූමියකට තමයි ගමන් කරන්නේ. ඇත්තම මීට කලින් පැවැත්වුණු අවසාන තරගයේදී ජෝ අතින් මෙයාගේ ප්‍රතිවාදියා මිය ගිහිල්ලා තියෙනවා. ඇත්තම ජෝ මේකට ගොඩාක් ෂොක් වෙනවා වගේම මෙයාගේ තරහ පාලනය කරගන්න බැරි වෙච්ච එකට. මෙයා ගොඩක් පසුතැවෙනවා වගේම මෙයා ලැජ්ජ වෙනවා වගේ තමයි අපිට පේන්නේ. ටින්යන් ඉතින් ඔන්න මෙයාගේ බොක්සින් ට්‍රේනින් ටික පටන් ගත්තා. ඒත් ඉතින් මිනිහට හොඳටම හති. පුහුණු වීම කරන එක පැයකට මෙයා 10 පාරක් විතර විවේක අරගන්නවා. ටින්යන්ගේ පුතාත් ඔන්න ඉස්කෝලේ ඉවර වෙලා මෙයාගේ තාත්තා කලින් රස්සාව කරපු තැනින් මෙයාව එළෙව්වා කියලා දැනගෙන මෙයාගේ තාත්තව හොයාගෙන මෙයා ප්‍රැක්ටිස් කරන තැනට එනවා. පුංචි චීලන් මේ විදිහට ජිම් එක ඇතුළට එද්දි යූ මෙයාව ජිම් එක ඇතුළට ගන්නවා. යූ කියලා කියන්නේ චීෂුන්ගේ හොඳම යාළුවෙක් වගේම මේ ක්ලබ් එකේ මූල්‍යමය වැඩ කටයුතු ටික බලා ගන්න චීෂුන්ට උදව් කරන එක්කෙනා. ළමයා තාවට පස්සේ ටින්යන් පොඩ්ඩක් විතර හිතට අරගෙන ටිකක් උනන්දුවෙන් ප්‍රැක්ටිස් කරන්න පටන් ගන්නවා. තාත්තා මේ විදිහට සටන් පුහුණු වෙන එක දැකලා චීලනුත් ගොඩක් සතුටු වෙනවා. ඔන්න මීට ටික දවසකට පස්සේ ටින්යන් මේ ක්ලබ් එකට සම්බන්ධ වුණාට පස්සේ මේ ක්ලබ් එක නියෝජනය කරන පළවෙනි තරගයට ඔන්න මේ කට්ටිය ගිහිල්ලා සහභාගී වෙනවා. ඇත්තම ටින්යන් යන්නේ මේ තරගයේ සටන් කරන්න නෙමෙයි. ටින්යන් යන්නේ මේ තරගය කොහොමද සිද්ධ වෙන්නේ කියන එක බලා ගන්න. තාමත් ටින්යන්ගේ පොහුඩු වීම ඉවර නැති හින්දා චීෂුන් තමයි මේ තරගයේදී සටන් කරන්නේ. චීෂුන් ගිහිල්ලා පළවෙනි තරගයේ තරඟ වටේ අල්ලගෙන ඉන්නවා. හැබැයි තින් මිනිහට නම් ගොඩක් තරගයේ අල්ලගෙන ඉන්න පුළුවන් කමක් නැහැ වගේ තමයි අපිට පේන්නේ. ඊතරම චීෂුන්ගේ තාත්තා අතිදක්ෂ බොක්සින් ක්‍රීඩකයෙක්. හැබැයි එක තරගයකදී මෙයාගේ ඇස් වලට පහර වැදිලා මෙයා ගැස් පේන්නේ නැතුව ගිය හින්දා මෙයා මේ තරගයේ රෙෆ්‍රීට පහර දීලා තියෙනවා. ඉතින් මේක හන්දා මෙයා තරඟ තහනමකට ලක් වෙලා තියෙනවා වගේම මෙයා ජීවිත කාලෙම මේ කාරණාව ගැන හිත හිත දුක් වෙලා ඉඳලා අන්තිමට මිය ගිහිල්ලා තියෙනවා. කොමර චීෂුන්ට තවදුරටත් සටන් කරන්න බැහැ කියන එක තේරුම් ගන්න මේ කට්ටිය ටින්යන්ව බොක්සින් වලල් ඇතුළට දානවා. ටින්යන් මුල්ටිකේ නම් ටිකක් විතර ගුටි කනවා. හැබැයි තින් ටින්යන්ට විශේෂ හැකියාවක් තියෙනවා කියන එක අමතක කරන්න එපා. ටින්යන් මෙයාට තියෙන විශේෂ හැකියාව පාවිච්චි කරලා හරිම වෙලාව බලලා මේ බොක්සින් ක්‍රීඩකයාට අපහු නැගිට ගන්න බැරි වෙන්නම ප්‍රහාරයක් එල්ල කරනවා. මේ තරගයට මේ කට්ටියට දීලා තිබ්බ කාලය අවසන් වෙන හින්දා තරගය ජය පරාජයකින් තොරව මේ වෙලාවේදී අවසන් වෙනවා. හැබැයි තින් ටින්යන් සටන් කරපු විදිය දැකලා ටින්යන්ට වගේම මෙයාගේ වටේ පිටේ ඉන්න කට්ටියටත් මෙයාගේ ඉදිරි ගමන ගැන හොඳ කන්ෆිඩන්ස් එකක් ඇති වෙනවා. එදාරෑ මේ කට්ටිය ටින්යන් කලින් වැඩ කරපු බාර් එකටම ගිහිල්ලා මේ කට්ටියගේ මේ ජයග්‍රහණය සමරනවා. ටින්යන් දැන් අලුතෙන් බොක්සින් ඉගෙන ගන්නවා කියලා දැනගත්තාම මේ කඩේ අයිතිකාර වයසක මිනිස්සයාත් මේකට ගොඩක් කැමති වෙනවා. එයා ටින්යන්ට රස්සාවත් ආපහු දෙනවා. ඒ වගේම ටින්යන්ට ඕනම වෙලාවක පුහුණු වීම කටයුතු කරන්න කියලාත් එයා ටින්යන්ට නිදහස ලබා දෙනවා. ඔන්න මේ දවසේ රෑම ටින්යන් පළවෙනි වතාවට මෙයාට තියෙන විශේෂ හැකියාව ගැන මෙයාගේ අලුත් යාළුවන්ට හෙළි කරනවා. ඔන්න පහුවදා ඉඳන් ටිකක් දරුණු විදිහට මේ කට්ටිය පුහුණු වීම කරන්න පටන් ගන්නවා. ඔන්න ඔය අතරේ සුපිරි ක්‍රීඩක ජෝට ඉන්න කලමනාකාරයෝත් මෙයාට අලුත් මැච් එකක් හොයන ගමන් තමයි ඉන්නේ. යොන් කියලා හඳුන්වන ජාත්‍යන්තර මට්ටමේ තරඟ ගණනාවක් ජයග්‍රහණය කරපු බොක්සින් ක්‍රීඩකයෙක්ව ඊගව සටන සඳහා මේ කලමනාකාරයෝ මේ වෙලාවේදී ජෝට නිර්දේශ කරනවා. ඔන්න ඔය අතරේ ටින්යනොත් වෘත්තිමය බොක්සින් ක්‍රීඩකයෙක් විදිහට මේ ශේෂ්ත්‍රයට එළමිලා ඉන්නවා. ඊගවට අපිට පෙන්නනවා චීෂුන්ගේ මග පෙන්වීම යටතේ ටින්යන් දිවා රාත්‍රී දෙකේම ගොඩක් කැපකිරීම කරගෙන බොක්සින් ක්‍රීඩාව පුහුණු වෙනවා. මෙයාගේ පුහුණු වීම වලට මෙයාට තියෙන විශේෂ හැකියාවත් මෙයා ලස්සනට මුහු කරගන්නවා. ඉතින් මේක හන්දම මෙයාට හම්බ වෙන හැම තරගයකදීම වටේ පිටේ ඉන්න හැමෝම පුදුම කරගෙන මෙයා ජයග්‍රහණය කරනවා. ඉතින් ඔන්න ඔය තත්වය හන්දා
අලුත් දක්ෂ බොක්සිං ක්‍රීඩකයෙක් ටිකෙන් ටික මතුවෙනවා කියලා මේ ශේෂ්ඨයේ ඉන්න පුද්ගලයන් අතරේ ලොකු කතාබහක් ඇති වෙනවා. ටින්යනුත් දැන් ඉස්සර වගේ හැමෝටම නැමෙන ජාතිය පොරක් නෙමෙයි. මෙයාගේ පෞරුෂත්වය ගොඩක් වර්ධනය කරගෙන ඉන්නවා. ඊගවට අපිට පෙන්නනවා. ඒ වගේම ටින්යන්ගේ චීෂුන්ගේ තියෙන මිත්‍රත්වයත් මේ විදිහටම ශක්තිමත් වෙනවා. චීලංගේ ඉගෙනීම් කටයුතු වගේම එයාගේ පාසල් කටයුතු ටිකත් GU බලාගන්න හින්දා ටින්යන්ට දැන් කිසිම බාරබැද්දියක් නැතුව මගේ පොහුණුවීම් කටයුතු කරගෙන යන්නත් පුළුවන්. දවසින් දවස ශේෂ්ඨයේ ඇතුලේ ටින්යන්ට ලැබෙන ජනප්‍රියත්වයත් එක්කලා ඔන්න චීෂුන්ගේ ජිම් එකටත් අලුතෙන් කට්ටිය බොක්සින් ඉගෙන ගන්න බැදෙන්න පටන් ගන්නවා. ඉතින් මේක හන්දා මේ කට්ටියේ ක්ලබ් එකත් ඔන්න ටිකෙන් ටික පෝසත් වෙන්න පටන් ගන්නවා. ඔන්න ටින්යන්ට දැන් ඊගාවට සටන් කරන්න සිද්ධ වෙලා තියෙන්නේ යියොන් එක්කලා. යියොන් කියලා කියන්නේ කලින් ජෝත් එක්කලා සටන් කරන්න නිර්දේශ වෙච්ච ක්‍රීඩකයා. ඉතින් ජෝට පස්සේ දැනට ඉන්න හොඳම වැඩ තමයි මෙයා. කොහොම හරි මේ වෙලාවෙදිත් සෑහෙන දරුණු තරඟයකට පස්සේ සුපුරුදු ක්‍රීඩා එරියව් වලින්ම යියොන්ව පරාද කරලා දාන්න ටින්යන්ට පුළුවන් වෙනවා. ටින්යන් මේ සටනේදිත් කලින් සටන් කරා වගේම මෙයාගේ විශේෂ හැකියාවත් පාවිච්චි කරලා ඔන්න යියොන්වත් පරාද කරලා දානවා. මේ ලබාගත් ජයග්‍රහණයත් එක්කලම ටින්යන්ට මේ රට පුරාම සෑහෙන ලොකු ප්‍රසිද්ධියක් හම්බ වෙනවා. ටින්යන්ටයි චේෂුන්ටයි ඔන්න මාධ්‍ය වැඩසටහනකටත් ආරාධනාවක් හම්බ වෙනවා. ටින්යන් නම් පුංචි කාලෙන් පස්සේ මෙයාට ආපහු කවදාවත් TV එකේ ඉන්න පුළුවන් වෙයි කියලා හිතුවේ නැහැ. මේ වැඩසටහන අතරතුරදී ටින්යන් මෙයාට තියෙන මේ විශේෂ හැකියාව ගැන ඔන්න බලාගෙන ඉන්න අයටයි මෙතන ඉන්න හැමෝටමයි හෙළිදරව් කරනවා. මේ වෙලාවේදී මේ මාධ්‍ය සාකච්ඡාව අතරතුරදීම ටින්යන්ගේ මොළයේ තරංග ගමන් කරන ආකාරය ගැන විශේෂ හෙළිදරව්වත් සිද්ධ කරනවා. එතනම ටින්යන්ගේ මොළයේ සාමාන්‍ය මිනිස්සෙක්ගේ මොළයේ කිසිම වෙනසක් නැහැ. හැබැයි ටින්යන්ගේ මොළයේ ආවේග සම්ප්‍රේෂණය වීමේ හැකියාව සාමාන්‍ය මිනිස්සෙට වඩා ගොඩක් වැඩි කියලා මේ කට්ටිය මේ වෙලාවේදී හැමෝම ඉස්සරහා ප්‍රකාශ කරනවා. ඉතින් මේ කියන කාරණයත් එක්කලම කලින් මෙයා සටන් කරපු ඊයොන්ගේ ටීම් එකේ කට්ටිය ටින්යන් විරුද්ධව නඩුවක් දාන්න තමයි සූදානම් වෙන්නේ. ටින්යන් කියලා කියන්නේ අසාධාරණ විදිහට වංචාවක් කරලා තරඟ ඔක්කොම ජයග්‍රහණය කරපු හොරෙක් කියලා. යොන්ගේ ටීම් එකේ කට්ටිය මේ රටේ තියෙන ප්‍රධාන බොක්සින් කවුන්සිල් එකට පැමිණිල්ලක් ඉදිරිපත් කරනවා. හැබැයි තින් අනිත් පැත්තෙන් ටින්යන්ගේ පැත්තේ ඉන්න කට්ටිය මේක ටින්යන්ට උපතින් හම්බ වෙච්ච හැකියාවක්. මේක ටින්යන් ලබාගත්තේ දෙයක්වත් එයා පුහුණු කරපු දෙයක්වත් නෙමෙයි. ඒකන්ද ටින්යන්වත් දන්නේ නැතුව ටින්යන්ට උපතේ දීම හම්බ වෙච්ච මේ විදිය හැකියාවක් පාදක කරගෙන ටින්යන්ගේ බොක්සින් ජීවිතය නතර කරලා දාන එක ටින්යන්ට කරන ලොකු අසාධාරණයක් කියලා උන් අනිත් පැත්තෙන් ටින්යන්ගේ ටීම් එකේ කට්ටිය කියන්න පටන් ගන්නවා. ඔන්න ඔය විදිහට සමහරක් කට්ටිය ටින්යන් කියන්නේ වීරයෙක් කියලාත් සමහරක් කට්ටිය ටින්යන් කියලා කියන්නේ වංචාකාරයෙක් කියලාත් කොටස් දෙකකට දැන් බෙදිලා තමයි ඉන්නේ. මේ හැම කලබලයක්ම ඇස්සේ සුපිරි බොක්සිං ක්‍රීඩක ජෝගේ ප්‍රධාන කලමනාකරු ඇවිල්ලා ටින්යන්ට ඔන්න අලුත්ම විදිහේ අභියෝගයක් ඉදිරිපත් කරනවා. මෙයා මේ වෙලාවේදී ජෝත් එක්ක සටන් කරන්න එන්න කියලා ටින්යන්ට ආරාධනා කරනවා. ටින්යන්ට තියෙන විශේෂ හැකියාව කිසිම ප්‍රශ්නයක් නැහැ කියලාත් මෙයා මේ වෙලාවේදී ටින්යන්ට කියනවා. ඇත්තටම මේ මිනිසුන්ට ඕනේ වෙලා තියෙන්නේ ටින්යන් මෙච්චර ප්‍රසිද්ධ වෙලා ඉන්න වෙලාවේ කොහොම හරි මේ විදිය සටනක් පවත්වලා මේකෙන් සල්ලි ගොඩක් හොයාගන්න. ඔන්න ඊට පස්සේ දෙපාර්ශවයම කැමති වෙලා මේ තරඟය නිල වශයෙන්ම පවත්වනවායි කියලා මාධ්‍යයට හෙළිදරව් කරනවා. මේ කට්ටිය හිතපු විදිහටම මිනිස්සුන්ගේ වගේම වෙනත් ආයතන වලිනුත් මේ තරඟයට ලොකු ආකර්ෂණයක් හම්බ වෙනවා. මේ තරඟයේ නිල වශයෙන් නම් කරන දවසේ රෑ ටින්යන් යූ එක්කලා පොඩ්ඩක් කතා කරනවා. යූ නම් කලින් වගේම ටින්යන් මහන්සි වෙලා ප්‍රැක්ටිස් කරලා මේ තරඟය කොහොම හරි ජයග්‍රහණය කරන්න කියලා ටින්යන්ට සුබ පතනවා. ටින්යන් ඊට පස්සේ මෙයාගේ පුතා චීලං එක්කලා කතා කර කර ඔන්න ගෙදර එන ගමන් තමයි ඉන්නේ. මේ වෙලාවේදී හොඳටම පසුතැවිලා ඉන්න යුන් මෙදෙන්ට ඇවිල්ලා උඹ වංචාකාරයෙක්, උඹ වංචා කරලා මං දිනාගත්තේ හැම දෙයක්ම මගෙන් නුදුරගත්තා කියලා ටින්යන්ට මේ වෙලාවේදී කෑ ගහන්න පටන් ගන්නවා. මේ වෙලාවේදී මේ ප්‍රශ්නය මැද්දට පණින චීලංවත් යුන් පාරට තල්ලු කරලා දානවා. ටින්යන්ට තියෙන විශේෂ හැකියාව පාවිච්චි කරලා ඊගාව තත්පරේදී චීලං හැප්පෙනවා කියලා ටින්යන්ට පේන්න පටන් ගන්නවා. ඉතින් ටින්යන් නික්මනින්ම චීලංව බේරගන්න කියලා හිතාගෙන මේන වාහනේ ඉස්සරහට පණිනවා. හැබැයි ඉතින් මේ වෙලාවේදී තාත්තයි පුතයි දෙන්නම හැප්පෙනවා. පහුවදා උදේ ටින්යන් නවදි වෙලා ඉන්නෝ අපිට පෙන්නනවා. ඇත්තරම ටින්යන්ගේ ඔළුවට බරපතල විදියට හානි වෙලා තියෙනවා. ඔළුවට වෙච්ච මේ හානිය හන්දා ටින්යන්ට කලින් තිබුණු සාපේක්ෂ අනාගතයේ දකින්න පුළුවන් විශේෂ හැකියාවත් දැන් ඉතින් තවදුරටත් වැඩ කරන්නේ නැහැ. ඊටත් වඩා භයානක කාරණේ තමයි ටින්යන්ගේ පුතා දැන් ඉන්නේ කෝමා තත්වයක. ඉතින් පුංචි චීලන් කවදා නැගිටියේද කියලා වෛද්‍යවරුන්ටවත් හරියට කියන්න බැහැ. චීෂුන් වගේම ඊයුත් ඇවිල්ලා හැමදාම මේ දෙන්නට උදව් කරනවා. ටික දවසක් ගියාට පස්සේ ඊයොන් එක දවසක් මේකට ඉන්න හොස්පිටල් රූම් එකට ඇවිල්ලා ආපහු බොක්සින් වලල්ල ඇතුළට ඇවිල්ලා නැති වෙලා ගියපු ගෞරවේ ලබා ගන්න කියලා ටින්යන්ට අභියෝග කරනවා. ඇත්තටම ටින්යන්ට මේ වචන ටික ඇහුවාම නම් හොඳටම මලපණිනවා. එයා මේ වෙලාවෙදිම ඊයොන්ට හොඳ පහරක් ගානවා. මොකද එයාගේ පුතත් මේ විදියට හැප්පෙන්න හේතුව තමයි ඊයොන්. ඔන්න හරියට මේට දවසකට පස්සේ චීලන්ට සීය එනවා. චීලන්ට ආපහු සීය ආපු එක ගැන නම් ටින්යන්ට වගේම මෙයාගේ යාළුවෝ දෙන්නටත් හොඳටම සතුටුයි. දැන් ඉතින් ටින්යන්ට ඉස්සරහට කරලා ඉවර කරන්න ලොකු අභියෝගයක් තියෙනවා. ඒක තමයි ජෝත් එක්කලා මේ කට්ටිය දාගත්ත අභියෝගය. ටින්යන් ඔන්න මෙයාගේ ට්‍රේනින් ආපහු කරන්න පටන් ගන්නවා. ටින්යන්ට කලින් තිබ්බ විශේෂ හැකියාවක් දැන් මෙයාට නැහැ. ඉතින් ටින්යන් ගොඩක් මහා
මහන්සි වෙලා ගොඩක් කැපකිරීම් කරලා මගේ පොහුණුවීම් මෙයාට කරන්න පුළුවන් උපරිමයෙන්ම කරනවා. ඊගාවට අපිට පෙන්නනවා. ඔන්න තරංග දවස උදා වෙනවා. වට 10ක තරංගයට අතිදක්ෂ බොක්සින් ක්‍රීඩකයෝ දෙන්නම සූදානම්. එක පැත්තකින් විශේෂ හැකියාවක් තියෙන හන්ද මිනිසුන්ගෙන් ප්‍රසිද්ධිය ලබාගත් 1 second champion ටින්යන් ඉන්නවා. අනිත් පැත්තෙන් තමන්ගේ අන්තිම තරංගයේදී තමන්ගේ ප්‍රතිවාදියාව ඝාතනය කරපු ජෝ ඉන්නවා. තරංගය ආරම්භ වෙනවා. දෙන්නම තමන්ට තියෙන විශේෂ ඉරියව් පාවිච්චි කරලා ගොඩක් දක්ෂ විදිහට සටන් කරනවා. වට කිහිපයක් ඉවර වෙද්දී ජෝට ටින්යන්ව බිමට දාගන්න පුළුවන් වෙනවා. හැබැයි තින් ටින්යන් ආපහු නැගිටලා සටන් කරන්න පටන් ගන්නවා. තවත් වට කිහිපයකට පස්සේ ටින්යන්ව ආපහු පාරක් බිම දානවා. ඊට පස්සේ හම්බ වෙන කෙටි විවේකයේදී ජීෂුන් ටින්යන් ගාවට ඇවිල්ලා පුහුණු වෙච්ච හැමදේම ටින්යන්ට මතක් කරනවා. ප්‍රේක්ෂකාගාරයේ ඉඳන් මෙයාගේ තරංගයේ දිහා බලාගෙන ඉන්න මෙයාගේ පුතාගේ මූණ දිහාත් බලන ටින්යන් හිතට තව තවත් ධෛර්යය අරගෙන දිගටම සටන් කරනවා. ඔන්න පළවෙනි වතාවට මේ තරංග වටේදී ජෝ බිමට වැටෙනවා. මේක තමයි ජෝ තරංගයකදී බිම වැටිච්ච පළවෙනි අවස්ථාව. හැබැයි තින් යකානගින ජෝ ඔන්න ආපහු නැගිටලා සටන් කරන්න පටන් ගන්නවා. දෙන්නම අතරේ ගොඩක් උණුසුම් තරංගයක් මේ වෙලාවේදී ආරම්භ වෙනවා. ඔන්න අන්තිම වටය 10වෙනි වටයත් පටන් ගන්නවා. 10වෙනි වටය පටන් අරගෙන ටික වෙලාවකින් ටින්යන් ආයෙත් පාරක් බිමට වැටෙනවා. හැබැයි ටින්යන් මෙයාගේ ඇඟේ තියෙන සම්පූර්ණ ශක්තියම යොදාගෙන කොමරි ආපහු වතාවක් නැගී සිටිනවා. ඊට පස්සෙත් මේ දෙන්න ආපහු සටන් කරන්න පටන් ගන්නවා. ඊට ටික වෙලාවකට පස්සේ විනිශ්චයකරුවන් සීනුව නාද කරනවා. තරංගය මේ වෙලාවේදී අවසන් වෙනවා. ටින්යන්ට කෙලින් හිට ගන්නවත් පණ නැහැ. ටින්යන් මේ වෙලාවේදී බිමට වැටෙන්න හදද්දිම ජෝ ඇවිල්ලා ටින්යන්ව ඔසව ගන්නවා. අන්තිම මොහොතේ බිමට වැටෙන්න එපා කියලා ජෝ ටින්යන්ව අල්ලගෙන ඉන්නවා. තරංගය ඉවර වෙනවත් එක්කම ප්‍රේක්ෂකාගාරේ ඉන්න හැමෝම මේ ක්‍රීඩකයෝ දෙන්නට ඕල්වරසන් දෙනවා. විශේෂ හැකියාව විතරක් පාවිච්චි කරලා හැම තරගයක්ම ජයග්‍රහණය කරේ නෑ කියලා ටින්යන්ට හැමෝටම ඔප්පු කරන්න පුළුවන් වුණා වගේම ජෝ කියලා කියන්නේත් ජයග්‍රහණය මිනි මරණ මිනි මරුවෙක් නෙමෙයි කියලා මේ අන්තිමට කරපු වැඩෙත් එක්කලා බලාගෙන ඉන්න මිනිස්සු ඔක්කොටම ඔප්පු කරගන්න ජෝටත් පුළුවන් වුණා. ටින්යන් ගිහිල්ලා මෙයාගේ පුතාව ආදරයෙන් වැළඳ ගන්නවා. මේ තරගයෙන් කවුද දින්නේ කවුද පෙරදුනේ කියලා අනවුන්ස් කරන්නත් කලින් ටින්යන් මෙයාගේ පුතාවත් අඬගහගෙන මේ ප්‍රේක්ෂකාගාරයෙන් එළියට යන සිදුවීමත් එක්කලා මේ මූවී එකේ කතාවත් මෙතනින් එන් වෙනවා. අන්තිමට තරගයේ ජයග්‍රහණය කරේ කවුද කියන එක මේ මූවී එකේ අපිට දැක ගන්න ලැබෙන්නේ නැහැ. හැබැයි ඉතින් එක පැත්තකින් මේ ක්‍රීඩකයෝ දෙන්නම තමන්ගේ ජීවිතයේ සිද්ධ වෙච්ච අඩුපාඩු හදාගෙන තමන්ගේ ජීවිතය ජයග්‍රහණය කරා කියලා අපිට අනුමාන කරන්න පුළුවන්. වඩත් අනාගතයේ බලන්න පුළුවන් විදිහේ විශේෂ හැකියාවක් හම්බ වුණොත් ඔයා මොනව කරයිද කියන එකත් අනිවාර්යෙන්ම කමෙන්ට් කරගෙන යන්න. ඉතින් මේ විදිහේ මලුත් මූවී එකකින් මනින්ම හම්බ වෙමු.